අගමැතිකම ගත්ත විදිය ඉතාම සාධාරණ විදියට විවස්ථානුකූලව ආරම්භ තියෙන්නේ. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමයි මේ ජනාධිපති අනතුර හදපු කෙනා. එතුමත් රට යම්කිසි අස්ථාවර තත්ත්වයකට පත් වෙනකොට ඒ වගේම ඒ රට ශක්තිමත් කරන්න ඕන වෙලාවට පාර්ලිමේන්තුව කල් දාලා ඒ අවශ්‍ය දේවල් කරා. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා අපිට මතකයි මාස ගාණක් කල් දැම්මා එතුමා ඉවත් කරන්න කියලා විශ්වාස භංගයක් 3-2 සම්පූර්ණ අස්සම් කරලා දීපු වෙලාව. ඒක තමයි දරුණුම අවස්ථාව. ඒ වෙලාවේ මුළු පාර්ලිමේන්තුවේ 3-2 විරුද්ධව එතුමාට පෙස්සමක් අස්සම් කරලා දීන වෙලාවේ මාස ගාණක් කල් දාලා එතුමා මන්ත්‍රීවරු ටික හදාගෙන නැවත ඇවිල්ලා එතුමා ජනාධිපතිවරයා හැටියට කටයුතු කරා. ඒ වගේම අපි දන්නවා ඔය හිටපු ජනාධිපතිවරු ඔක්කොම පාර්ලිමේන්තුව සැසිවාරයේ ආරම්භ කාලට කලින් කල් දාලා තියෙනවා. සැසිවාරේ පටන් ගන්න ඊට පස්සේ ඉතින් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ අලුතෙන් කරපු දෙයක් නෙමෙයි.